아이고, 시우들아 mendirogi wa subatte wa කියලා වැඩි පටන් ගන්නවා දැන් පුතේ. රටේ ඇති වෙලා තියෙන කොරෝනා රැල්ලත් එක්ක අපිට මේ අවුරුද්දේ වැඩ මේ විදිහට ඔන්ලයින් කරන්න වෙනවා. අතිසාර්ථක විදිහට 2020 විභාගය සඳහා පෙනී සිටි දහස් සංඛ්‍යාත විශකට මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපි දැනුම දුන්නා. ඒත් එක්කම අපි ආයේ කිහිප දවසක් පන්ති පටන් ගන්න. ආයෙත් ගම්පහ ප්‍රදේශය ඇතුළුව අපි සියලු දෙනා දැඩි අසීරුතාවයකටපත් වෙලා තියෙන හින්දා අපිට 2021 සහ 2022 පන්ති මේ විදිහට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කරන්න සිද්ධ වෙනවා. ඒතකොට මේ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ඉදිරි වැඩපිළිවෙල ඔබට පැහැදිලි කරන්න. හරි. එතකොට හරියට වැඩේ අල්ලගන්න. මොකද මෙතනදී තමන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. self studies විදිහට තමයි යන්න වෙන්නේ. අපි පන්තිය ළඟ නැහැ. ඒ වුණාට කරන්න ඕන දේ උපරිමයටම කරනවා. හරි. එතකොට මේක අතිසාර්ථක වැඩපිළිවෙලක්. මොකද මුදේ මේ අවුරුද්දේ අපිත් එක්ක දහස් සංඛ්‍යාත රටේ උතුරු කොනේ ඉඳන් දකුණු කොන දක්වා සියලුම ප්‍රදේශවල ළමයි මේ පාඨමාලාවත් එක්ක සහභාගී වුණා. ඒත් එක්කම 2021 සහ 2022 දරුවෝ වෙනුවෙන් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. හරි. අපි මේකදී මුලින්ම බලමු තාක්ෂණ වේද සඳහා විද්‍යාව SFT. හරි. වැඩපිළිවෙල මුලින්මම 2021 දරුවන් ගැන කිව්වොත්. හරි. ඇත්තටම මේ වීඩියෝ එක මම කරද්දි පුතේ තාම ICT second paper එක ඉවර නැහැ. හරිද? එතකොට 2021 විභාගයට පෙනී සිටින දරුවන්ට පුනරීක්ෂණ පන්තිත් මේ හා සමගාමීව පටන් ගන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය පුතේ උඹලගේ විභාගයක් ඉවර වෙන්නත් කලින් පුනරීක්ෂණ පටන් ගන්නෙ නෑ මම. ඒ හින්දා 2021 උන්ගේ වැඩේ මම පොඩ්ඩක් නොවැම්බර් මාසේ කාල තබනවා. එතකොට මෙහෙම තිබ්බා කියලා 2021 උන්ට පාඩුවක් වෙන්නේ නෑ. හරි. ඒ කියන්නේ මෙන්න මේකයි. 2021 පුනරීක්ෂණ පන්ති නොවැම්බර් මාසේ පටන් ගන්නෙ නෑ. මොකද මැරලා දහසක දුෂ්කරතා එක්ක නියෝදුරත් එක්ක සටන් කරලා උඹල බොහොම අමාරු විභාගෙ ලියලා ආයෙත් සැරයක් විභාගයට මුණ දෙන්න හිත හදාගන්න. හරි. පොඩි හුස්මක් ගන්න ඕනේ උඹලා. හරි. අපි දැන් වෙලා තියෙන පුනරීක්ෂණ පටන් ගන්නවනේ පළවෙනි පාර උඹලගේ සෙට් එක යොරුණුකම. එහෙම බෑ. හරි. උඹලට හුස්මක් ගන්න ඕනේ. 2021 වුණට මුල්තන දින පුනරීක්ෂණ පටන් ගන්න වැඩක් නෑ. මොකද අපි දෙවනි වර විභාගයට මුණ දෙන්න දරුවන්ට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. ඒ හින්දා පුනරීක්ෂණ 2021 නොවැම්බර් මාසයේ නෙවෙයි දෙසැම්බර් මාසයේ පටන් ගන්න සියලු කඩේ සූදානම් කරලා තියෙන වීඩියෝත් එක්ක කාලේ ප්‍රශ්නයක් කරගන්න එපා කවුරුත්. හරිද? එතකොට 2021 සිද්ධාන්තරව වෙන්න මොකද වෙන්නේ? අවුලක් තියෙනවනේ. හරි. එතකොට නොවැම්බර් මාසයේ පුරාවටම 2021 වගේ පන්තියන සියලුම දරුවන්ට ආවරණය කරන්න ඕන පාඩම් ටික මම YouTube channel එකේ ඔස්සේ නොමිනිය ඔයගොල්ලන්ට දීලා තියෙනවා. එතකොට 2021 උන්ටිකට හරිද? නොවැම්බර් මාසයේ පන්ති නොපැවැත්වෙනව නෙමෙයි මුළු මාසෙම කරන්න වැඩ තියෙනවා නොමිලේ. හරිද? එතකොට හරිදු පෙරේරා YouTube channel එකේදී ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් මෙන්න මේ පාඩම් ටික උදේ ඔයගොල්ලෝ කවර් කරගන්න. හරිද? මම ඊට අමතරව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 2021 අය මෙතනදී මම කරලා තියෙන සම්පූර්ණයෙන්ම සංඛ්‍යානය. හරි. සංඛ්‍යානයේ කොටස ඒත් එක්කම ප්‍රත්‍යස්ථාවයේ කොටද. හරිද? සංඛ්‍යානයේ සහ ප්‍රත්‍යස්ථාවයට අදාළ සියලුම වීඩියෝ සහ ප්‍රශ්න සාකච්ඡා මේ YouTube channel එකේ වීඩියෝස් ටික සර්ච් කරලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ ටිකෙන් සංඛ්‍යානයේ නෝට් එකක් හදාගන්න ප්‍රත්‍යස්ථාවයට නෝට් එකක් හදාගත යුතුයි. පන්ති එන සියලු දෙනාම මම මේක ආර පන්ති පටන් ගන්න දවසම බලනවා. අනෙක් අපේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වෙන රටේ හැම කොටසම ඉන්න සියලු දුවදරුවෝ මේ දෙක නෝට් එකක් හදාගෙන ඉන්න. හරිද? එතකොට චූටි හරි මුදලක් කාලයක් ඔයගොල්ලොන්ට මේකෙදි ඉතුරු වෙනවා. හරි. මේ දෙන්නව නොමිලේ මේ මාසයේ තුල. මේට අමතරව තව වීඩියෝ 30 ගානකට අධික ප්‍රමාණයක් දාලා තියෙන channel එකේ ඒ සියල්ල තවන්න නරඹන්න අවස්ථාව තියෙනවා. පාඨමාලාව පිළිවෙත මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ වීඩියෝ වලට කමෙන්ට් කරලා තියෙන අදහස් දක්වලා තියෙන හරිද අපි ජීවිතේට නොදකපු දරුවන්ගේ අදහස් පොඩ්ඩක් කියවලා බලන්න. බහුතරයක් දෙනා අවසාන කාලය වෙද්දී පන්තියට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ ආයෙ පන්තියට අවස්ථාවක් ලැබුණා. ඒ පන්ති වලට සහභාගී වෙන්න නැතුව ඔන්ලයින් විදිහටම අපිත් එක්ක එකතු වෙලා දිගටම අවසානයේදී හිටියා. හරිද? එතකොට අර සාර්ථක විදිහට ඒගොල්ලෝ විභාග කරා. අනේ සර්ට පින් මෙහෙම සර් කෙනෙක් හම්බුනේ අපේ වාසනාවට මාර්ලෙන්ගොත් වදන් ටිකක් තිබ්බා. ඒකත් එක්ක වන්දන්න අනිවාර්යෙන් මේක අති සාර්ථක වෙන්න පිළිවෙලා. එතකොට 2021 අයට කිසි පාඩුවක් නැහැ. 2021 තියරි අය මේ වැඩ පිළිවෙල කරගන්න. හරිද? රිවිෂන් එක අපි දෙසැම්බර් මාසේ පිළිවෙලට පටන් ගන්නවා. එතකොට මේ වීඩියෝ ප්‍රමුඛත්වය දෙන්නේ 2022 පන්ති වලට. 2022 තියරි. හරිද? එතකොට 2022 තියරි කියන්නේ ආහා පුරා කියලා ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියලා හරි උසස් පෙළ කරන්න පටන් ගන්න සෙට් එක. එතකොට ඔයගොල්ලොන්ට සාමාන්‍ය පාඩම් කිහිපයක් කියලා තියෙනවා. හරියට ඉස්කෝලේ යන්නුනේ නැහැ තාම උසස් පෙළ පටන් ගන්නවා. හරියට පන්ති දෙකට යන්න හම්බුනේ නැහැ. එතකොට මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයේදී දෙච්ච ලොකුම දෙයක් තමයි පුතේ මේ ඒකාකාර ඉගෙන ගැනීමල පොඩ්ඩක් තරකින් බ්‍රේක් වුණ ගමන් උඹලා සෑහෙන්න වැටෙනවා. ගොඩක් හැදුනවා. හරිද මේ පාර උසස් පෙළ බෞද්ධරයක් දෙනවා ලිව්වෙනේ අතහැරියා. ඒකට හේතුව පොඩ්ඩක් හම්බෙලි වුණ ගමන් ඔක්කොම ඉවරයි. එක ගැම්මට අල්ලන් යන්න ඕනේ. එනින්ද මුන් පටන් ගත්තා විතරයි උඹලා මාසයක් නිකන් හිටියා. හරිද? එතකොට දැන් ඇති. හරි ඒකාකාර වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වෙනවා මේක. පන්ති පටන් ගත්තත් මේක 2022 සිද්ධාන්ත පන්ති එක දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා රටේ සියලුම දරුවන්ට මේ පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන්. වර්තමානයේ වෙන විට අපි ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මිනවංගොඩ ආදී ප්‍රදේශවල තියෙන තත්ත්වයක් එක්ක ඔයගොල්ලොන්ට නිබන්ධන සපයන්න වෙන්නේ නැහැ hard copies විදියට. එතකොට soft copies ටික ඔයගොල්ලන්ට PDF තමන්ගේ Gmail එකට අපි ලැබෙන වැඩ පිළිවෙල සකස් කරලා තියෙන්නේ. හරි. එතකන් ඒ විදිහට තමයි මේ පාඨමාලාව සිද්ධ වෙන්නේ. එතකොට මේක වෙන්නේ කොහොමද? පුතේ මේක සාම්ප්‍රදායික YouTube සාම්ප්‍රදායික විදිහට අපි පවත්වන ලබන Zoom පන්තියක් නෙමෙයි. හරිද? සාම්ප්‍රදායික විදිහට පවත්වන Zoom පන්තියක් නෙමෙයි. හරිද? එතකොට මේක YouTube පන්තියක් වෙනවා. මේක හැබැයි YouTube private class එකක්. ඒ කියන්නේ මේකට මම වේතනයක් ගන්නවා. මොකද පිළිවෙලට කරන වැඩක්. හරිද? එතකොට ඒ සඳහා 2022 සියලුම ළමයි. හරිද? මේකට ලියාපදිංචි වෙන්න ඕන මෙන්න මේ විදිහට තමන්ගේ නම පාසල මෙන්න මේක තමයි වැදගත්ම දේ. තමන් YouTube sign වෙලා තියෙන Gmail address එක. හරිද? මෙන්න මේ කියන දත්ත තුන හරිද මෙන්න මේ කියන අංකයට එවන්න ඕනේ. තරයි 31.96.071.214.214.96 කියන අංකයට WhatsApp කරන්න. මෙහෙම WhatsApp කරපුවාම ඔයගොල්ලෝම අපි රෙජිස්ටර් කරගන්නවා. ඊට පස්සේ වෙන වැඩ පිළිවෙල මෙන්න මෙහෙමයි. එතකොට මේ 2022 පන්තියේ පන්ති ගාස්තු වෙනවා පුතේ රුපියල් 1200ක්. 1200ක් මේ අතිශය සාධාරණයි. කවුරුත් වැළලෙන්න හදන්න එපා අර සර් මේව කරනවා මේ සර් මේව කරනවා කියලා. හැබැයි මේ සර් පිළිවෙලට කරන්නේ එහෙම. හරි ඒක තමයි යතේ තියෙන්නේ වැඩ කරන උන් දන්නවා. හරි Zoom meeting එකක් තිබ්බත් ආ ඊළඟ වීඩියෝ එක කවද්ද වෙන්නේ පිළිවෙලක් තියනවද? අය කැදහැලිය වගේ නෑ. මේක වෙන වෙනම පිළිවෙලට යනපදෙ මේ 2022 සිද්ධාන්ත වගේ ඉච්චරයි. හරිද? එතකොට 2022 උන් තමයි මේකට ඉන්න ඕනේ. එතකොට මේකෙදී 1200ක මුදලකට ඔයගොල්ලොන්ට යටත් වෙන්න වෙනවා. එතකොට මේ මුදල ඔයගොල්ලෝ ලංකා බැංකුවේ හරිද 35.16.67 කියන ගිණුම් අංකයට දිවුලපිටිය බ්‍රාන්ච් HARINDU පෙරේරා හරිද දිවංක පෙරේරා මේක BOC හරිද මෙන්න මේ අංකයට ගිණුම් අංකයට මුදල් තැන්පත් කරලා ඒ අදාළ මාසයේ ඒ කියන්නේ දැන් අපි නොවැම්බර් මාසයේ 2022 වැඩ පිළිවෙල පටන් ගන්නවා. නොවැම්බර් මාසයේ 10 වෙනිදාට ප්‍රථමයෙන් මුදල් තැන්පත් කරන්න ඕනේ. එතකොට තමයි පන්තියේ ඉදිරි කටයුතු වලට සහභාගී වෙන්න ලැබෙන්නේ. සෑම මාසයකම මේ ක්‍රියාදාමය ඉදිරියට වළංගු වෙයි. එතකොට මෙතනදී තමන්ට අදාළ සියලු නිබන්ධන අපි කරන ලබන papers හරි ඒවා Gmail තාක්ෂණය ඔස්සේ තමන්ට ලැබෙන්න සලස්වයි. හරි. එතකොට ඊට අමතරව ලොකු කියන්න දෙයක් නැහැ. රටේ ඕනෑම ළමයෙක්ට මේකට සහභාගී වෙන්න පුළුවන්. එතකොට මේක අපි දැන් ඉතින් පන්ති පටන් ගන්නවා පුතේ 8 වෙනි ඉරිදා. හරි. 8 ඉරිදා තමයි පන්තියේ ආරම්භක දිනය. හරිද? එතකොට දැන් ගැටලුවක් තියෙන උඹලට මේ කකුහුම ගන්න එකෙද්ද? හරිද? තේරෙයිද නැද්ද දන්නේ අපරාධ සල්ලි. හරි. සල්ලි අපරාධ යමන තාත්තලා ඩාඩි මහන්සියෙන් හම්බ කරගෙන ඕනේ. වටිනාකමක් දෙන්න ඕනේ. අංක 1 උඹලා තමයි වටිනාකම නැති කරන්නේ. ඒක තේරුම් ගන්න. එතකොට 8 වෙනි ඉරිදා පන්තියට මෙන්න මේ තමන්ගේ නම පාසල Gmail ලිපිනය. එවට සියලු දරුවන්ට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. හරිද? නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් ලියාපදිංචි වෙන්න. එතනින් ඉස්සරහට සෑම ඉරිදා දිනකම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඉරිදා දිනයේ ඕනෑම වෙලාවක අදාළ ලින්ක් එක තවන්ට ලැබෙයි. හරිද? ඒ කියන්නේ උදේ සිට රාත්‍රිය දක්වා තමන්ට පහසු වෙලාවක මේ වීඩියෝ එක බලලා අදාළ වැඩපිළිවෙලට සහභාගී වෙන්න පුළුවන්. හරිම සරල ක්‍රියාදාමයක්. මොකද එකපාරක් නෙමෙයි මේ දවස් පුරා ඇතිතරම් බලන්න පුළුවන්. පෝස් කරලා රිවයින්ඩ් කරලා තමන්ට ඕන විදිහට තමන්ගේ නෝට් එක හදා ගන්න පුළුවන්. ඔය පහසුකම් නැහැනේ. අපේ Zoom බන්දිය නේද? හරි. ඔයගොල්ලෝ කල්පනා කරලා මේ වෙනකොට ඔයගොල්ලෝ Zoom බන්දරට සහභාගී වෙලා ඇති කී වාරක් කනෙක්ට් වෙන්න දැඟලුවද? හරි. කී වාරක් වේටින් හිටියද? හරි. ඒ හින්දා ඒ කිසිදු අපහසුතාවයක් නැහැ මේක පිළිවෙලකට කරන්න පුළුවන් පන්තියක්. හරි. එහෙනම් ඕක තමයි අපේ වැඩපිළිවෙල. කුමක් හෝ ගැටලුවක් තිබේ නම් මේ අංගයට කතා කරන්න පුළුවන්. කෙටි පණිවිඩයක් එවන්න පුළුවන්. හරි. තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. එතකොට මෙතනදී ආයෙත් කියන්නේ හරිද? අර සමාජ ජාලා වීරයෝ මේකේ පල්ලෙහින් බැලලෙන්න හදන්න එපා. මේ විදිහට මෙහෙමයි මේ වේතනයක් ගන්න එකට. මේක පිළිවෙලට කරන වැඩක්. ඒ හින්දා ඒකට ඒ විදිහට සහභාගී වෙන්න. මම කිව්වා එහෙනම් 8 වෙනිදා ඉරිදා පන්තිය නොමිලේ පවත්වනවා කියලා. මෙතනදී අපි පටන් ගන්න පාඩම තමයි පුතේ බලය. අපි බලෙන් නොව ආදරයෙන් උගන්වන්න පටන් ගන්නවා කනරහා මොළයට හදවතට දැනෙන්න. හරි. එතකොට එහෙනම් මේ බලය පාඩම 8 වෙනිදා ඉරිදා දවසේ ඕනෑම වෙලාවක තමන් ලියාපදිංචි වෙලා තියෙනවා නම් හරිද? බලන්න පුළුවන්. ඒ කියන්නේ උදේ වරුවේ මම අප්ලෝඩ් කරනවා. එතකොට තමන්ට ඕන වෙලාවක බලන්න පුළුවන් ලින්ක් එක ප්ලේ කරනවා. හරි. එතකොට මේකෙදී අවංක වීම තමන් සතු කාර්යයක්. හරි. එතකොට කනේ රින් ගන්න හදයි. හරි. මේ බුදුහාමුදුරු වැඩි රටක්. ඒ හින්දා කර්මය පළ දෙන රටක්. ඒක තමන්ගේ අතේ තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඕක තමයි වැඩපිළිවෙල. මේ වීඩියෝ එක දකිනවා නම් දැනුවත් කරන්න සියලු දෙනා ඔබ. හරි. මේ 8 වෙනිදා ඉරිදා අපේ වන්දියට සහභාගී වෙලා වරන්න. ඒ සඳහා ලියාපදිංචි වෙන්න කියන සියලු දෙනාටම මෙන්න මේ කියන தත්ත ටික එවලා. හරි. ඒක තමයි වැදගත්ම වෙන්නේ බලය. හරි අසීරු. ඒ උනාට හරි සරලව කියලා දෙන්න පුළුවන් පාඩමක්. අනිවාර්යෙන් ගොඩක් අය නාගන්න පාඩමක්. මොකද දැන් පොඩ්ඩක් අමාරු කරලා තියෙනවා මේක වැඩපිළිවෙල. එහෙනම් ඔහොම තමයි අපේ වැඩපිළිවෙල වෙන්නේ. එහෙනම් සෑම මාසකම 10 වෙනි දිනට ප්‍රථමයෙන් වේතනය ගිය යුතුයි. ගෙවලා අදාළ ඉදිරි ක්‍රියා පිළිවෙලට සම්බන්ධ වීම තමන්ගේ අතේ තියෙනවා. එතකොට මේකදී පුතේ ඔයගොල්ලෝ මේ වැඩපිළිවෙල සඳහා මිඩුවම්බර ටෙක්විෂන්, දිවුලපිටිය මිහිසාර සහ මීරිගම ගුරුකුල කියන ආයතනවල මගේ 2022 පන්තිවල සියලු දුවා දරුවන් සහභාගී වීම මම බලාපොරොත්තු වෙනවා තමන්ගේ අතේ තියෙන්නේ. මම යම් දිනක නැවත ඒ අදාළ ආයතනවල පන්ති පටන් ගද්දී මේ නවත්තපු තැනින් තමයි පටන් ගන්නෙ. හරිද? මේ නවත්තපු තැනින් තමයි පටන් ගන්නෙ. ඒ හින්දා මෙතනදී ඒක තමන් තීරණය කරන්න. මොකද තමන්ගේ තීරණ තමන් ගන්න. හරි. එහෙනම් එච්චරයි වැඩ පිළිවෙල. කුමක් හෝ ගැටලුවක් තිබෙනවා නම් දුරකථන අංකය තියෙනවා. ඕන වෙලාවක ඕන ප්‍රශ්නයකට හරි කතා කරන්න උත්තර දෙන්න අපි බැඳලා ඉන්නවා. හරි. එහෙනම් සියලු දෙනා පරිස්සමෙන් ඉන්න මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මේක හොඳ වැඩ පිළිවෙලක් සහභාගී වෙන්න හරි පරිස්සම තමන් ඇතුළු සියලු දෙනාගේම පරිස්සම කෙරෙහි අවධානය යොමු කරන්න. එතකොට තමනුත් රැකේ. එහෙනම් හම්බ වෙමු සියලු දෙනාටම පුතේ බුසල්ලයි ජේසුස්ගේ